නුගේගොඩ පාගොඩ උඩුමුල්ල පෙරසේ අංක 17න් 13 නිවසේ පදිංචි ආර්.බි. සෙන්නකෝන් මහත්මානන් ඒ වගේම මොරටුව කල්දෙමුල්ල නොම්මර 28න් 3ේ ආතර් පෙරසේ පදිංචි එච් මානිල් ජයරත්න මහත්මිය කියන මෙන්න මේ පින්වතුන් පිරිස අද ධර්මානුශාසනාවේ දායකත්වයේ ගැනීම තුල ධර්ම දානමය ආනිසංස සඳහා හිමිකම් කියනු ලබනවා. දායකත්වයේ දරණ පින්වතුන්ට ඒ වගේම ශ්‍රාවක පිනති ඔබ හැම කෙනෙකුටම ධර්මාවබෝධය ලබන්නට මෙලව ජීවිතය ධර්මයට අනුකූලව හැඩගස්වගෙන ධර්මයේ සැබෑ ප්‍රතිඵලය සාන්දෘෂ්ටිකව ලබන්නට ධර්මයේ සැබෑ ප්‍රතිඵලය ඇතිිරිපිට ලබා ගන්නට පිනැති ඔබ හැම කෙනෙකුටම මේ ධර්මානුශාසනාව බොහෝ කොට පිහිටෝපකාර වේවා කියන පැතුමින් අදත් ධර්මානුශාසනාව ධර්ම දක්ෂිනාව ජාතියේ නාලිකාව තුලින් පිනැති ඔබට ලංකර දෙන්නටයි මේ සූදානම් වන්නේ. පින්වතුනි, මුලින් සිහිපත් කරන්නට ඕන අපි හැම කෙනෙක්ම ශ්‍රී ලංකා වාසීන් විදියට විශේෂ වශයෙන් තවමත් පසුගිය දිනවල සිදුවෙච්ච ස්වභාවික වූ විපත් පිළිබඳව ලොකු අවධානයකින් දැනුමකින් පසුවන පිරිසක්. පින්වතුනි, පොදුවේ යම්කිසි පිරිසක් මෙවන් ව්‍යසනයකට ගොදුරු වුණාම එම පිරිස හඳුන්වන්නේ පොදුවේ අපි අවතැන් පිරිස් කියලා. ගම් වතුර නිසා, නායෑම් නිසා ස්වභාවික විවිධ විපත්තීන් වලට ලක්වෙච්ච පිරිස යම් තැනකට ගොනු වුණොත් ඒ ස්ථානය අඳුර කියන වචනය අවතැන් පිරිස් එක්රොක් වෙලා ඉන්න ස්ථානය කියන වචන වලින් අපි හඳුන්වමින් එම පිරිසට නොයෙක් විදිහෙන් උදව් කරන්ට උපකාර කරන්නට ලංකාවේ විශේෂ වශයෙන් අපේ පිරිස් බොහොම කාරුණික වෙනවා. කාරුණික වුණා අපි දන්නවා පින්වතුනි, සුනාමි ව්‍යසනය නිසා බොහෝ වෙලාවට අහිමි වෙලා ගිය දේපොළ ඇඳි වත පමණක් ඉතුරු වෙලා ජීවිතේ බොහෝ දේවල් අහිමි වෙච්ච ඒ අපරණ ජනතාව වෙනුවෙන් අනිකු සියලු දෙනාම පුදුමාකාර විදියට උපකාර කළා. ඒ උපකාර නිසාවෙන් මට මතකයි ඇමරිකාව පවා මවිතයට පත් වුණා කියලා ලංකාව මේ තරම් ඉක්මනට ඔළුව ඉස්සුවේ කොහොමද කියලා. පින්වතුනි, බලන්ටකො තථාගත මගේ බුදුරජාණන් වහන්සේ ලෝකයට උගන්වා වදාළ ධර්මයේ සාන්දෘෂ්ටික ප්‍රතිඵල අනුන්ට උදව් කරන්ට අතරණියන්ට පිහිටවෙන්ට විපතට පත්වෙච්ච අයට උදව් උපකාර කරන්ට අනුන්ගේ දුකේදී හදවත කම්පණය වන මත්තමට හිත හදන්ට නිරන්තරයෙන්ම තමන් ගැන හිතනවා වගේම අනුන් ගැනත් හිතන්ට ගිලනුන්ට උපස්ථාන කරන්ට නැතිබැරි අයට පරිත්‍යාග කරන්ට මෙන්න මේ වාගේ බොහෝ කොට තථාගත මගේ බුදුහාමුදුරුව උගන්වපු ධර්මය අපේ සමාජෙ බොහෝ ඇත්තන් සිත් තුළ කාවැදිලා තිබෙන මොන මොන තරාතිරමේ කොයි කොයි විදිහේ ජීවිත ගත කළත් බුදුදහමෙන් ලැබිච්ච මේ ආභාෂය නිසාවෙන්ම මහබෝසතාණන් වහන්සේ මුළු මහත් ජීවිතයම සාරාංශ කල්ප ලක්ෂයක් පුරාවට අනුන්ට උදව් කරන ජීවිතයක් බවට හැඩගස්වාගත් එකේ ආදර්ශය භාග්‍යවතුන් වහන්සේ මැනවින් දේශනා කළ නිසා ඒ දේශනාවන් පිනති ඔබ ශ්‍රවණය කරල ඒ මඟ ගනිමින් තම තමන්ගේ ශක්ති ප්‍රමාණේ හැටි හැටියට මෙතෙක් මේ ජීවිතේ අනුන්ට උදව් උපකාර කරමින් සසර ගමනට සැපය ගෙන දෙන
විවිධාකාර වූ පරූපකාරයන්හි නිරත වෙමින් පිනැති ඔබ පුහුණු කරගත් වඩන ලද ගුණධර්ම තවදුරටත් සංවර්ධනය කරන්ට වැඩි දියුණු කරගන්ට ක්‍රියාවේ යොදවන්ට ලැබිච්ච මාඟු මහනීයම අවස්ථාවක් වුණා පසුගිය දිනවල සිදුවෙච්ච ව්‍යසනය. ඒ නිසා බොහෝ ඇත්තෝ තමන්ට පින් කරගන්ට ලැබිච්ච අවස්ථාවක් වගේම මනුස්සකම ඉටු කරන්ට ලැබිච්ච අවස්ථාවක් සේ සලසලා අනුන්ට උදව්පකාර කරන එක සත්පුරුෂ කමක් කියලා මේ ධර්මයේ උගන්වපු බව ඔප්පු කරලා පෙන්වන්නට කටයුතු කරන් තේදුනා. වමාදේන මගවා දේවානම් චෙත්තතං ගතෝ අප්‍රමාදීව අන් අයට පිහිටෝපකාර වෙච්ච පුද්ගලයා දෙවියන් අතර ශ්‍රේෂ්ඨයා වන සක්‍ර පදවිය ලබන්නට හේතු වෙච්ච බව මේ ධර්මයේ මැනවින් පැහැදිලි කරලා තිබෙන්නේ. එවන් ධාමක සාඩම්බර උරුමකාරයෝ මේ රටේ මේ බණහන මිනිස්සු පිළැටි ඔබ ඔබට ඒ නිසා පුළුවන්කම තිබුණා. පුළුවන්කම තිබෙනවා දැනට අන් අය වෙනුවෙන් උදව් උපකාර කරන්න. බොහෝ කොට වස්තුව මිල මුදල නැති වුණත් ඔබේ චේතනාව ඒ චේතනාව ඉතාමත්ම ධනාත්මකයි. ඒ චේතනාව බොහොම බලසම්පන්නයි. ශ්‍රමයෙන් උදව් කළ හැකි ඇත්තෝ ශ්‍රමයෙන් උදව් කළා, මුදලින් උදව් කළ හැකි ඇත්තෝ මුදලින් උදව් කළා, බඩු බාහිරාදිය විශේෂයෙන් ඇඳුම් කැඳුම් ආදියෙන් උදව් කළ හැකි ඇත්තෝ ඒ කටයුතු සිද්ධ කරන් තිබුණා. බලන්ටකො ලෝතුරු මගේ බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වෙලා උගන්වපු ධර්මයේ ක්‍රියාවේ යොදවන්ට ලැබිච්ච අවස්ථාව විතක්කාලයම මුල් වෙලා ඒ වෙනුවේ භාග්‍යවතුන් වහන්සේ දේශිත ධර්මය ක්‍රියාවේ යොදවන්ට උන්වහන්සේගේ සම්බුද්ධත්වය අනුස්මරණය කරන කාලවකවානුවේදීම පුළුවන්කම ලැබුණා. පින්වත්නි මට මතක් වෙනවා පැරණි ශ්ලෝකය. පරෝපකාරාය පලන්ති වෘක්ෂා පරෝපකාරාය වහන්ති නද්යා පරෝපකාරාය ධ්වංති ගාවා පරෝපකාරාය මිදං ශරීරං. මේ ශෝකයේ පද හතරේ පද තුනකම මුල් පද තුනේම උපමාවල් තුනක් දක්වලා තිබෙනවා. ඒ උපමා තුන දක්වා හතරවෙනි පදයේදී අපි මිනිස්යන් විදියට මොනවාද කරන්න ඕන කොහොමද යමක් කළ යුත්තේ කියන බව ආදර්ශයට ගැනීමටයි පළමු උපමාවල් තුන දක්වලා තිබෙනවා. පළවෙනි උපමාවෙන් කියන්නේ පරෝපකාරාය පලන්ති වෘක්ෂා. ගස්වල ගෙඩි අටගන්නේ අනුන්ට උපකාර පිණිස. බලන්ට පින්නතුනේ හිතලා කල්පනා කරලා ඇත්තද කියලා. ගහක ගෙඩි හටගන්නේ මොකටද? ගහක හටගන්න ගෙඩි වලින් ගහට ඇති ප්‍රයෝජනය කුමක්ද? ගහේ ගෙඩි වලින් ප්‍රයෝජනය ගන්නේ කවුද? කල්පනා කරලා බලනකොට ඉතා පැහැදිලි, ගසක ගෙඩි හැදීමෙන් ගසට ඇති වැඩක් නැත. ගසේ හටගන්නා වූ ගෙඩි වලින් ගසට ප්‍රයෝජනයක් නැහැ. ගසේ ගෙඩි හටගන්නේ අනුන්ට ප්‍රයෝජනය පිණිසමයි. හැදෙන හැදෙන ගෙඩි අනුන් ප්‍රයෝජනයට ගන්න, සතුන් සිව්පාවුන් මිනිසුන් ඒ ගෙඩි ප්‍රයෝජනයට ගන්නම අනුන් ප්‍රයෝජනයට ගත්තාය කියලා ගත ඊළඟ වාරයට පළදරන් නැතුව ඉන්නේ නැහැ. ඊළඟ සැරේත් ගෙඩි හැදෙනවා. ඒ ගෙඩි අනුන් ප්‍රයෝජනයට ගන්නවා, අනුභව කරනවා, භුක්ති විඳිනවා. ඒත් ගත තරහ වෙන්නේ නැහැ, අමනාප වෙන්නේ නැහැ, පළදරන් නැතුව ඉන්නේ නැහැ, ආයිමත් පළදරනවා. පරෝපකාරාය පලන්ති වෘක්ෂා. ගස්වල ගෙඩි හටගන්නේම අන් අයට ප්‍රයෝජනය පිණිස. බලන්ට පින්වතුනි කොස්දාස ගෙඩි හැදුනහම ඊ දෙනෙක් නම් ප්‍රයෝජනයට ගන්නවද මිනිස්සු විතරද? ඊ දෙනකොට වැල ගෙඩිය වරක ගෙඩිය වටේ එකතු වෙන සත්තු ටික ලේන්නු කපුටෝ පොල්කිච්චෝ දෙමලිච්චෝ මීමැස්සෝ නිලමැස්සෝ මේ හැම සතෙක්ම වරක ගෙඩිය වටේ එකතු වෙලා වැල ගෙඩිය වටේ එකතු වෙලා ඒ ප්‍රයෝජනය ගන්නවා, භුක්ති විඳිනවා. ඒ කොට බලන්ටකෝ
ගහක් පොල් ගහක ගෙඩි හැදුනහම පොල් ගහට මොකක්ද තියෙන ප්‍රයෝජනය කියලා පොල් ගහට කිසිදු ප්‍රයෝජනයක් නැහැ පොල් ගහෙන් හැදෙන ගෙඩි වලින් මිනිස්සුමයි ප්‍රයෝජනෙට ගන්න වඳුරු රිරව් එමත් ප්‍රයෝජනෙට ගන්නවා පොල් ගහේ හැදෙන ගෙඩි වලින් ගස්වල ගෙඩි හට ගන්න අනුන්ත ප්‍රයෝජනෙ පිණිස අරූපකාරාය වහන්ති නබ්බ්‍යා ගංගා ඇලදොල ගලාගෙන බසින්නේ මොකටද කියලා හිතලා බලනකොට අන්නයට ප්‍රයෝජනෙ පිණිසමයි ගංගාව ඇලදොල ගලා දැස්සේ නැති වුණොත් මොකකින් මොකක් වෙයිද ලෝකයට ජලය නිසා හැම සත්වයක්ම ජීවත් වෙන්නේ ගහකොළ සතාසිව්පාව විතරක් නෙවෙයි ගස්කොළ ගස්කොළන් ජීවත් වෙන්නේ ජලය නිසා ගඟසේ ඇලක දොලක බහින වතුරෙන් වතුර දෝතක් ගත්තොත් ඒ වතුරේ කොයිතරම්නම් ජීවීන් ප්‍රමාණයක් ජීවත් වෙනවද දියේ ඉන්න ජීවීන් විතරක් නෙවෙයි පින්නතුනේ අපි මිනිස්සු විදියට ගොවිතැන් කරගෙන ඒ කුඹුරු වතුපිටි වදා කරගන්නේ ගලාගෙන යන මේ ජලය නිසා ඇලේ දොලේ ගඟි බාන්තකෝ ගංගාවක් ඇලක් දොලක් ගලාගෙන බහින්නේ එව්වට නිකන් ඉඳ බැරුවෙම නෙවි පරෝපකාරාය අන් අයට උපකාර පිණිසයි අන් අයට ප්‍රයෝජනීය පිණිසයි ගංගා ඇල දොල ගලා බැස්සේ නැති වුණොත් මොකකින් මොකක් වෙයිද කියලා පිනතියොම කල්පනා කරලා බලන්නකො ඒ නිසා මේ විශ්වයේ මේ ජීවය පවතින්නේ මේ ජලය පදනම් කරගෙනමයි එහෙනම් එකතැන තිබිලා හරියන්නේ නැහැ ගලා බසින්න ඕන ඒකයි ගංගා ඇල දොල නිතරම ගලා බසින්නේ අන්නයට පිහිට පිණිස ප්‍රයෝජනෙ පිණිස පරූපකාරාය දුහන්ති ගාවා එල දෙන පැටව් බී කරන්නේ කුමටදයි කියා කල්පනා කරලා බැලුවොත් ඉතා පැහැදිලි එල දෙන පැටව් බී කරාම ප්‍රයෝජනෙ දන්නේ අනිත් අය ගොනෙක් එහෙම වුණා නම් කරත්ති බැඳගන්නේ නැත්නම් ඉතින් මස් අදේට හරි දක්වන්නේ විනායනේ ඇනැත්තෙන් යන එකක් යන ගමනක් නෙවෙයිනේ එල දෙන පැටව් බී කරාම එල දෙනට ඉරෙන කිරි ටික ගන්නෙත් අනිත් අයනේ බලන්ටකෝ එල දෙන පැටව් බී කරාම ලැබෙන ප්‍රයෝජන වලින් වැඩි හරියක් අන් අය තමයි ගන්නෙ අන් අයට ප්‍රයෝජන පිණිසයි බැලින්නම් එල දෙන පැටව් බී කරලා තියෙන්නේ මේ උපමා තුන කියලා හතරවෙනි පදේදී උගන්වනවා පරෝපකාරාය මිදං ශරීරං ඔබත් කල්පනා කරලා බලන්න ඉඳන් ශරීරං ඔබේ ශරීරය මේ ශරීරය මගේ ශරීරය මොකටද තිබෙන්නේ කියලා පරෝපකාරාය අනුන්ත උපකාර පිණිස ඔය ලැබිච්ච අත් දෙකෙන් අනුන් වෙනුවෙන් වැඩ කළේ නැති වුණොත් මෙලව මේ ලබාපු මිනිස් ජීවිතයෙන් ප්‍රයෝජනේ ගත්ත කෙනෙක් එහෙම වෙන්නේ නැහැ ඔබ ඔය ලබාගත් ලැබිලා තියෙන අත් දෙකෙන් අන් අයට පීඨෝපකාර වෙන්න ඕන අන් අය වෙනුවෙන් වැඩ කරන්න ඕන ඔය ලැබිලා තියෙන පා දෙකෙන් කකුල් දෙකෙන් අන් අයට පීඨ පිණිස ඇවිදින්න ඕන අන් අයට පීඨ පිණිස වැඩ කරන්න ඕන තමන්ගේම මඩිය තව කරගන්න අත් දෙකයි කකුල් දෙකයි පාවිච්චි කරලා ප්‍රමාණවත් වන්නේ නැහැ මේ ශරීරයෙන් වැඩගත්ා වන්නේ ආකදාලා යන තමන්ගේ මගේ කිව්වට තාම පැහැදිලි තමන්ගේ නොවන බව තමන්ගේ නොවන මේ ශරීර තමන්ගේ නොවන හින්දා දාලා යන්නේ පොළොවට පස්සෙන්ද අතහැරලා තමයි ඔබ යන දවසට යන්නේ ඔය ශරීරේ මගේ කියලා කිව්වත් ඔය මගේ කියලා බොරුවට කියන ඔය ශරීරයෙන් වැඩක් ගත්තා වෙන්නේ අන් අය වෙනුවෙන් ඔය ශරීරයෙන් වැඩ කිරීම තුලින් ඇස් දෙක කන් දෙක අත නාසය අතපය මේ ඔක්කොමයි තියෙන්නේ ඔය සියල්ලෙන්ම අනුන්ට යහපතක් ප්‍රයෝජනයක් අර්ථයක් වැඩක් සිද්ධ වෙන දෙයක්ම කරන්න ඕන අනුන්ගේ දුකේදී පිහිට වෙන්න ඕන උපකාර කරන්න ඕන ඒක තමයි සත්පුරුෂකම් ඒක තමයි මනුෂ්‍යකම කියලා කියන්නේ අත් දෙකට හොඳ ආභරණ තියෙනවා පින්නතුනි. ඒ ඔබ හිතන් ඉන්නවා ඇති රත්තරණින් හදන වලලුවේම කියලා. තවත් ඔය බ්‍රේස්ලට්ද මොනවද කියලා කියන්නේ ඒ වලින් තැති කියලා. එහෙම නැත්නම් ඇඟිලි වල දාන මුදුවෙන් තැති කියලා. මං දැකලා තියෙන සමහර අය නියපොතු එහෙම දිගට වවල නියපොත්තක් ඉදිරි කරලා ඒකෙත් රත්තරන් වලින් ඩොට් එකක් මොකක් හරි එහෙම තියෙනවා. කමක් නැහැ. ඕවා නෙවෙයි හැබෑම ආභරණය වෙන්නේ. අත්ථ්‍ය භූෂණං දානං අත්වලට හොඳම ආභරණය තමයි දීම.
බීම නැමැති ආභරණය තමයි අතේ පළඳින්ට හොඳම ආභරණය වෙන්නේ. අතින් අල්ලලානේ දෙන්නේ. අත් දෙකෙන් ඔසවලානේ දෙන්නේ. අත් දෙකෙන් අල්ලලානේ පරිත්‍යාග කරන්නේ. අත් දෙකට හොඳම ආභරණය පරිත්‍යාගයයි කියලායි ඒ සඳහන් කරන් තියෙන්නේ. බලන්ට පින්නතුනේ සංසාර ගමනේ තථාගත මගේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ වශයෙන් මොනතරම් පරිත්‍යාග සිද්ද කළාද? සෝ සාගරේ ජලබිකං රුධිරං අදාති. මා දීර්ඝව මේ ධාතා විස්තර කරන්නේ නැත්නම් මේ දේශනාවේ මුල් භාගයේ 2012 අවුරුද්දි මේ දේශනාවේ මුල් භාගයේදී මේ ධාතාව දීර්ඝව විස්තර කළා. සාගරයේ ජලය පරයා යන ප්‍රමාණයත් ලේ දඬුන් බවක් මේ රූපමාන මදිකංචි සමෝලි සීසං ඉස දඬීපුවයි ඉස්සබල් ටික ගොඩ ගැව්වනම් මහා මේරු පර්වතේ පරයා යන කන්දක් ගහන්ට තරමට ඉස් දඬීපුව භූමින් පරාජිය සමන් මන්සං අදාසි මහා පොළවේ පස් පරයා යන්නට ඇඟ මත් දඬීපු ආත්ම ගණන ඒ තාරකාදිකතරං නයනං අදාති. ආතේ තරු මොනවද කියලා හිතෙනවා සසරේ පරිත්‍යාග කරපු ඇස් පිළිබඳ හිතුවන. ඇස් දන් දීපුවා එකතු කරා නම් ආතේ තරු පරයා යන තරමටම ඒ පරිත්‍යාගය විශාලයි. හේතුව සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට ආපු ගමනක්නේ. මේ ගමනේදී ඒ තරම් පරිත්‍යාගයේ ඇති ලොකුයි කියලා පෙනෙන්නේ ගමනේ තරම් දිගයක් මිසාවෙන් පින්වතුනි. සංසාර ගමනේ බුදුබව කතාගෙන මේ දීපුවා මේකර පරිත්‍යාගයන් පිළිබඳව කල්පනා කරලා බලනකොට දීපුඩේට ලැබෙන්න ඕන. එහෙමනේ අපේ තියෙන්නේ. දුන්නොත් ලැබෙන දින්නම් සුඛඵලං හොති. පරිත්‍යාගයේ කරාම දානිය නැත්නම් පරිත්‍යාගයේ බීම කියන කාරණාව සිද්ධ කළාම සුඛඵලං හොති. සැප විපාකයක් තියෙන්න ඕන අනිවාර්යයෙන්. ඒව තියෙනවා. තථාගත මගේ බුදුහාමුදුරුවෝ මේ පැහැදිලි කරන්නේ අත්දැකීම පදනම් කරගෙන. දින්නම් සුඛඵලං හොති. දුන්නට පස්සේ සැප විපාකයක් හම්බ වෙනවාය කියලා පැහැදිලි කරනවා. පින්වත්තුනි සාරාංශය කල්පලක්ෂ්‍ය පුරාට බලන්ද ඇස්විස් මස්ලේ අඹදරු අතින් අල්ලා දෙන්න පුළුවන් තේරම දේවල් ඔටුනු ගලවලා අත් දෙකින් අරගෙන දුන්නා. ගබඩාවල් වල තිබිච්ච ඒව ගබඩාවල් ඇරලා ඇද ඇද ගෙනත් දුන්නා අරගෙන යන්න ඇටි තරම් පරිත්‍යාග කළා. දරුව දෙන්න අතින් අල්ලලා පරිත්‍යාග කළා. නොවන අතින් අල්ලලා දීලා පරිත්‍යාග කළා. පින්වතුනි ලැබීම් ලබනකොට තථාගත මගේ බුදුහාමුදුරුවෝ මේ සාරා සංඛේ කල්ප ලක්ෂයක් පුරාවට කරපු පරිත්‍යාගයට ලැබෙන ලැබීම් ලබන්ට උන්වහන්සේ ජීවතුන් අතර වැඩි සිටිය අවුරුදු 45යි. 45 වසක් පමණයි උන්වහන්සේ වැඩ සිටි. අවුරුදු 45ක් වැඩ ඉන්න භාග්‍යවතුන් වහන්සේට බලන්ට පින්නතුනේ ලැබෙන ලැබිල්ල හැටිය කල්පනා කරලා බැලුවොත් මේ දීපු දේවල් වල හැටිය 54 කෝටියි ජේතවනාරාම විතරක් වටිනාකම්. ඉන් හරි අඩක් පමණ වෙනම පූර්වාරාමේ කාමර 1000යි ඒ පන්සලේ වටිනාකම්. ඔය ලැබිච්ච දේ තව අප්‍රමාණ. හැබැයි තථාගත මගේ බුදුහාමුදුරු අරතරන් දීර්ඝ කාලයක් මහා විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කළා. ලබන්ට ඒ දේ උන්වහන්සේ අවුරුදු 45යි ජීවත් වුණේ. එතකොට ඔබට හිතේවි එහෙනම් ඒක වැඩක් නෑ. බොහොම ටික දවසයි ටික කලයි අර අච්චර දීලා ලැබිලා තියෙන්නේ මේ කුංචි කාලය තුල පමණයි. පින්වතුනි පසුගිය වෙසක් පොහොය දවස වෙනකොට 21 වෙනිදා වෙනකොට භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා අවුරුදු 2560ක් විතර වෙනවා. පින්වතුනි මේ දෙසක් පොහොය දවසේ විතරක් තථාගත මගේ බුදුහාමුදුරුවන්ගේ පින්තූරය ඉස්සරහෙන් මිනිස්සු ශ්‍රද්ධාවන්තයෝ ගෙනවිත් පූජා කරපු ආහාර පමණක් එකතු කරා නම් එහෙම නැව් කීයක් පතවන්ත ආහාර එකතු වෙන්න ඇති. කාගේවත් නියෝගයක් නිසා කරපු දෙයක්ද? ඒ පරිත්‍යාගේ වෙසක් පුන් පොහොය දවසේ පමණක් තථාගත මගේ බුදුහාමුදුරුවන්ට පූජා කරපු දානි ආහාර පාන ආදී එකතු කරා නම් එහෙම නැව් ගානක් පුරවන්ට තරම් ආහාර ලෝකයේ බෞද්ධ බුදුහාමුදුරි තරහ දෙනක් කියලා තියෙනවා.
පුරණලද පාරමිතාව පුරණලද උත්තමයන් වහන්සේ පාරමිතාවේ අයිතිකාරයන් වහන්සේ ජීවතුන් අතර නැහැ පිරිනුවන් පාල අවුරුදු 2560කට ආසන්න කාලයක් වෙවම තුන් වහන්සේගේ දාන පාරමිතාව ඒ ලැබීම් පැත්ත ක්‍රියාත්මකයි තවමත් ලැබෙනවා ලැබෙන්නේ රූපයට ලැබෙන්නේ ගුණයට බලන්න පින්නතුනි අදත් ඉඩකඩම් පරිත්‍යාග කරන සම්බුද්ධ ශාසනයට බුදුහාමුදුරුවන්ගේ පූජා කරා සංකීර්ණ කරනකොට බුදුහාමුදුරුවන් අයිති වෙනවා බුද්ධ ශාසනයට පූජා කරා මගේ දෙමව්පියන් මාව පූජා කළේ බුදුහාමුදුරුවන්ට ඒ නිසා ඔබ මට බුද්ධ පුත්‍ර කියලා කියන්නේ දරුවෝ දන් දුන්නා තාමත් දරුවෝ හම්බ වෙනවා ලෝතුරු මගේ බුදුහාමුදුරුවන්ගේ දර්ශනය සමාජගත කරන් දුන් වහන්සේගේ දර්ශනය සමාජයට දෙන්න තවමත් දරුවන් උන්වහන්සේගේ ශාසනයට හම්බ වෙනවා. පින්වතුනි මම මේ මතක් කරන්නට යෙදුනේ කිහිපයක් පමණ. එකතු කර කර එකතු කර කර ගොඩ ගහගෙන කන්නේත් නැතුව දෙන්නේත් නැතුව තියාගෙන හිටියාම චෝරා අරන්ති රාජානෝ අග්ගි දහති නැස්සති එක්කෝ හොරු අරගෙන යනවා. බලන්නකො දුන්නේත් නැ තමන් කෑවෙත් නැ එකතු කරන් ගොඩ ගහන් තණ්හාවේ තියාගෙන ඉන්නවා ප්‍රයෝජනෙ ගන්නෙ නෑ. මොකද වෙන්නේ එක්ක චෝරා හරන්ති එහෙම නැත්නම් හොරු අරන් යන රාජා එහෙම නැත්නම් රාජ සම්පතේ තමන්ගෙන් පස්සේ පරපුර ගෙනියන්න කෙනෙක් නැත්නම් ඒ ධනස්කන්ධයට මොකද වෙන්නේ ඒක රාජ සම්පතක වෙනවා පින්නතුනේ ඒක ලෝක සම්මත නීතියක් ඔය තිබුණත් එහෙම තමයි යම් කිසි කෙනෙකුගේ මහා ධනස්කන්ධයට පරම්පරාවේ උරුමකාරකේම නැති වුණොත් එහෙම ඒකේ අයිතිකාරයා තමයි පින්නතුනේ රජය රාජ සම්පතක වෙනවා චෝරාරන්ති රාජා අග්ගී රහති නැස්සති එක්ක ගින්නෙන් නැති වෙලා විනාශ වෙලා දැවිලා අළු වෙලා යන අවුෙන් වැස්සෙන් ගින්නෙන් ජලයෙන් සුනාමියෙන් වේයෝ කාල කෝඹේ කාල සත්තු කාල විවිධාකාරයෙන් මේ ප්‍රයෝජනය ගත්තේ නැති වස්තුව නැති වෙලා යනවා තමන් ප්‍රයෝජනය ගත්තෙත් නේ අනුන්ට දුන්නෙත් නේ මේ ශරීරයත් එමයයි තමන් ප්‍රයෝජනය ගන්නත් ඕන අනුන්ට ප්‍රයෝජනයක් වන විදියට වැඩ කරන්නත් ඕන පින්නතුනි හැමදාම එක විදියට ඔබට ඔබේ ශරීරේ තියෙන්නේ නැහැ ඒ නිසා ඔය ශරීරයෙන් ප්‍රයෝජනය ගන්නත් ඔය කඳෙන් ප්‍රයෝජනය ගන්නත් ඒ අන්වය වෙනුවෙන් වැඩ කරලා වේසිලා මහන්සි වී කටයුතු කිරීම තුලින් පරිත්‍යාගයන් කිරීම තුලින් සිල් ගන්න කියලා ඇහුවාම තව කල් තියෙනවයි කියන භාවනා කරන්නේ නැද්ද ඇහුවාම තව වැඩක් තියෙනවා ඒ ටික ඉවර කරලා ඉන්න ඕනේ කියන කවදාවත් දන් දෙන්න සිල් රකින්න භාවනා කරන්න වැඩ ඉවර කරලා කවුරු හරි මලන් ඉන්නවා නම් එයා තමයි මේ ලෝකෙින ලොකුම මෝඩයා කාගේවත් වැඩ කවදාවත් ඉවර වෙන්නේ නැහැ මේ ලෝකේ පුතග්ජන හැම කෙනෙක්ම මැරෙන්නේ වැඩ ඉතුරුවට පීඩි බව මං කලිනුත් සිහිපත් කරලා ඇති වැඩ ඉවර කරලා මරණයට පත්වන්නේ රහත් උත්තමයන් වහන්සේලා සතේ බුදුරයන් වහන්සේලා තථාගත මගේ බුදුරජාණන් වහන්සේලා කතකිච්ච කියලා උන්වහන්සේලාට කියන්නේ කල යුත්තේ ඉවර කළාකේ වැඩ ඉවර කරලා සතරෙන් සමුගන්නේ නික්ලේශී උත්තමයන් විතරයි නික්ලේශී නොවෙච්ච කිසි කෙනෙකුට වැඩ ඉවර කරලා නම් මැරෙන්න හම්බ වෙන්නේ නැහැ කවදාවත් වැඩ ඉතුරුවට තීදි තමයි මැරෙන්නේ ඒ නිසා වැඩ ඉවර කරලා නිවන් මඟ හොයන්ට කවුරු උත්සාහවත් වෙනවන් නම් ඒක මේ ලෝකේ ලොකුම බොරුව බවට පත් වෙයි. ඒ නිසා ඉදම් ශරීරං පරෝපකාරාය මේ ශරීරය අනුන්ට උපකාර පිණිසයි කියලා කල්පනා කරලා බලලා දැන් දැන් වහ වහ වැඩ කරගන්න ඕන සසර ගමන ගැනත් හිතලා ඒක උදව් උපකාර කිරීම ඇතුළු කරගත්. යම් කිසි කෙනෙක් මේ කියපු විදියට අසරණයන්ට පිටවීම උදව් උපකාර කිරීම ආදී කටයුතු කරනවා නම් ඒක බුද්ධ දේශනාව ක්‍රියාත්මක කිරීම. තථාගත මගේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුගත වීමක් කියන බව ඉතාමත්ම පැහැදිලිනේ පින්වතුනි. මෙන්න මේ අතරේ පින්වතුනි සමහර අය පින් කරද්දි මේ අවස්ථාවන්ම ප්‍රයෝජනෙට අරගෙන තව බොහෝයත්ෝ බොහෝකොට පව් කරගන්නවා. සංසාරේ කරපු පව් ගෙවා ගන්න බැරුව ඉන්න ගමන් තවත් බොහෝකොට පව් සිද්ධ කරගන්නවා අපි විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ. ලංකාවට මේ දවස්වල පසුගිය දවස්වල සිදුවෙච්ච ව්‍යසනය වෙනුවෙන් පොදුවේ බැලුවාම පින්වතුනි අපේ ජාතියේ නාලිකාවක් පෙරමුණේ ඉන්නවා බොහෝ නාලිකාවන් Tamange වගකීම් අරමුණ කුමක් වුණත් ලොකු වගකීමක් ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණ අනුන්ට පිහිට උපකාර වීම උදෙසා
විශේෂයෙන් අපේ ජාතියේ නාලිකාව බොහොමත්ම කැප වෙලා මේ පිහිටෝපකාර කරන වැඩපිළිවෙල සත්කාරක වැඩපිළිවෙල තවමත් ක්‍රියාත්මක කරමින් පවතිනවා. මෙත්තේම් ජාතියේ නාලිකාව කෙරෙහි විශ්වාසය තබාපු මේ රටේ බොහෝ ශ්‍රාවක පින්වතුන් තවමත් ඒ පරිත්‍යාගයන් ඒ විශ්වාසයේ පදනම් කරගෙන ජාතියේ නාලිකාවට සිද්ධ කරනවා. මේවා සුදුසු අය වෙත පරිත්‍යාග කරන්ට ලබා දීම උදෙසා අපේ කාර්ය මණ්ඩලය තාමත් මැනවින් වේතන බවක් අපි හොඳටම දන්නේ කියන කාරණාව. මේ ගමන් මම මේ තීපත් කරන්නේ පින්වතුනි මේ පින් කරගන්න තිබෙන අවස්ථාවම පාවිච්චි කරලා සමහර ඇත්තෝ පව් කරගන්නේ නැති තීපත් කරන්නත් ඕන. මොකද මේ වියසනයට පත් වෙච්ච බොහෝ වැත්තෝ අපිට කතා කරලා තියෙනවා. නොබෝදා මේ පසුගිය දිනකම මට කතා කරපු එක නෝනා මහත්මියක් මතක් කළා. බොහොම අමාරුවෙන් අපේ ආමුදුරුවනේ බෝට්ටුවක නැගිලා ගෙදර ළඟට ගෙන දාගත්තා කියලා කිව්ව තාම වතුර හොඳටම බැහැලා නැහැ කිව්වා. අඩි දෙකක් විතර මිදුලේ වතුර තියෙනවායි. මම හෙව්වා මේ මොකද දැම්මම ඉනන් ගෙදර කාවේ තාම හොඳ නැහැනේ පත්ය සමතේකට පත් වෙලා නැහැ නේද කියලා. ආමුදුරුවනේ කොහොමද නැවිත් ඉන්නේ දැන් ගෙවල් දොරවල් වල ඉතුරු වෙලා තියෙන සොච්චම ඌරගෙන යන පිරිසක් ඉන්නවයි කියලා. ඒ අක්ෂෙත් පින්නතුනේ හොරසම් කරන්න පටන් අරන් තියෙනවා. මේ අසරණ වෙලා උන්නීති තැන් අහිමි වෙලා ඇඳිවත පමණක් ඉතුරු වෙච්ච මිනිසුන්ගේ දේ හදාවදා ගන්නව නම් හොරසම් කරගන්නව නම් මේ මිනිස්සුන්ට මේ භවයේදීම එහි දිට්ඨ ධම්ම වේදනීය අකුසල විපාකේ නොලැබෙනව නම් පුදුමයි පින්නතුනේ සමහර අයට නම් ලැබිලා තිබුණ අවුල අතපය කැඩෙන්නම දීලා තිබුණ ගමේ රටේ මිනිස්සු පින්නතුනේ බලන්ටකෝ පුදුම අසත්පුරුෂ කම කියලා කියන්නේ ලැබෙන සහන ආධාර ටික මංකොල්ල කන පිරිස් බිහි වෙලා තියෙන සමහර දේශපාලඥයොත් මේවට දායක වෙලා තියෙන බොහෝ දේශපාලඥයන් ඇතුළු කරගත්ත ප්‍රභූ පිරිස් විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලා විශේෂ වශයෙන්ම විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන මේ සහන වැඩපිළිවෙලේ පෙරමුණ අරගෙන කටයුතු කරද්දී සමහර ඇත්තෝ මේ අමන ක්‍රියාවන් තුල නිරත වෙනවා. මම විශේෂයෙන් මතක් කරනවා සසර කල්ප ගාන ගෙවා ගන්න බැරි බරපතල අකුසල කර්මයි මේ සිද්ධ කරගන්නේ කියලා. ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕන අපේ පින්වත් සියලු දෙනාම අන් අය දැනුවත් කරන්න ඕන විශේෂ වශයෙන්ම අන් අයට උදව් උපකාර කළ යුතුම මොහොතක අපි ඉන්නේ. ඒ උදව් උපකාර කරනස්සේ තමන්ගේ මල්ල පුරෝගන්න උත්සාහවත් වෙනවා නම් ආධාර එකතු කරලා ගිහින් දෙන මුවාවි ආධාර එකතු කරලා ගිහින් දෙන්නේ නැතිව කටයුතු කරන තරාතිරම ප්‍රශ්නයක් නේ. දේශපාලඥයද රජයේ සේවකයද එහෙම ප්‍රශ්නයක් නේ. ඒවා අදාළ නැහැ පිනක පවට. ඒ කිසිම අදාළතාවයක් නැහැ. පින් සිද්ධ වෙන තැනේදී පින් සිද්ධ වෙනවා, පව් සිද්ධ වෙන තැනේදී පව් සිද්ධ වෙනවා. චේතනාව අනුව සමහර ඇත්ත එකතු කරලා භාගයක් ගිහින් දෙනවා, භාගයක් තියාගෙන ඒ වට ඒ හැටියට ලැබෙයි ලැබෙන්න ඕන හැටියට භාගයක් ලැබෙන අයට භාගයක් ලැබෙයි, ඒ සම්පූර්ණෙන් ලැබෙන්න ඕන අයට සම්පූර්ණ ලැබෙයි පින පව කියන කාරණා දෙකදී. මේ අවස්ථාවක් කරගෙන අවස්ථාවාදීව යම් කිසි කෙනෙක් පාපී සිතුවිලි නරක සිතුවිලි ඉස්මතු කරගෙන ක්‍රියා කරනවා නම් එහෙම එහි විපාකත් විඳින්න බලාගෙන කටයුතු කරන්න. කරන කලට පව් මීරිය මීසේ මීපනි වගේ දැන්නම් හිතේ අනේ බොහොම හොඳ නියම වෙලාව නිකන් ඉඳගෙන අපිට කීයක් හරි හම්බ කරගන්න බඩු මූට්ටු ටිකක් එකතු කරගන්න ලැබිච්ච හොඳම වෙලාව කියලා කල්පනා කරන්න පුළුවන්. එහෙම කල්පනා කිරීම විතරක් නෙවෙයි ක්‍රියා කිරීම සිද්ධ කරනවා ඇති කරන්ට ඇති. බලාගෙන ඉඳ සජ්ජු කීරංව මුච්චති කිරි දොවාපු ගමන් මිදෙන්නේ නැති බව මතක තියාගන්න. කිරි දොවාපු ගමන් මිදෙන්නේ නැහැ. තථාගත වගේ බුදුහාමුදුරුවන්ගේ උපමාවක් මම මතක් කළේ කිරි දොවාපු ගමන් මිදෙන්නේ නැතිව වගේ පව කරපු ගමන් විපාක හම්බු වෙන එකක් නැහැ. හැබැයි ඉතින් විපාකය හම්බු වෙන්න පටන් ගත්තට පස්සේ අත බාලෝ දුක්ඛං නිගච්ඡති ඒ පව් කරගත්ත මෝඩය අතිශය දුකටපත් වෙනවා කියලා ඉදාමේ සඳහන් කළා කියලා. දැන් ඉතින් හිනාමුසු මුහුණින් කරාවි ඔය පව්කම් ටික වංචනික වැඩ ටික බොහොම හිනාමුසු මුහුණින් ළඟ තියෙන ලොකු ලාභයක් කියලා හිතාගෙන දැන් කරාවි. අලාභ ලැබෙන්න ගත්තට පස්සේ අනිත් අය විසින් ඒ මනුස්සත්වය සලකාගෙන දෙවි කෙනෙක් වෙන්න ඕන කරන අවස්ථාවක් ප්‍රයෝජනීයට ගත්ත අනුන්ට උපකාර කරලා
දිව්‍යලෝකයේ යන තැනට වැඩහදාගත්ත බොහෝ ඇත්තෝ මේ විදියට පින්දාම් වල නිරත වෙලා. සමහර ඇත්තෝ දිව්‍යලෝකයේ යෑම කොහොම උටක් සිස්සතින් පරලෝකයට යන්න තෝරන කරන වැඩක් හදා ගන්නවා මේ අසින්දගෙන. සංවිධානාත්මකව සමහර වෙලාවට මේ කටයුතු වලදී නරක ක්‍රියාවන් තුල යෙදෙන. අපි ඒකම මතක් කරන්ට ඕන. අවතෙන් වෙලා කියන වචනේ අර්ථය පිළිබඳව හිතලා කනස්සල්ලටපත් නොවන්ට අපේ ජනතාවට පින්වතුනි අපි විශේෂයෙන් සිහිපත් කරන්නටම ඕන මේ තත්ත්වයට මුහුණ දීලා ඉන්න පින්වතුන් අතරත් සත්පුරුෂ වගේම අසත්පුරුෂත් ඇත්තොත් නැතුව නෙවෙයි යත් කියන්ට ඕන. සමහර විට බත් පාර්සල් ලබා දෙනකොට අපේ ජනතාව ඒව ඇති කියන් නැතුව ප්‍රමාණයට වඩා අරගෙන ඒ සියල්ලම ලියලා බලලා හොඳයි කියලා හිතන තමන් කැමති රසවත් කෑම තියෙන එක විතරක් ලියලා අරන් අනිත් ඔක්කොම කුණු කූඩේට දාපු අවස්ථාවක් තියෙනවා කියලා තමයි අපිට ආරංචි වුණේ. එහෙම නරක නපුරු දුෂ්ට වැඩ කරන්න එපා. මොකද තවත් කෙනෙකුට කුසගින්දර නිවා ගැනීම සඳහා ලැබෙන්න ඕන දෙයක් ඒ ඔබ කුණු කූඩේට දැම්මි. ආහාර වේලක් අපි දන්නවා පින්නතුනේ අපේ ගම්වල පිරිස මේ ව්‍යසනය වේලාවේදී අපේ ගෙවල්වල ඉන්න පිරිස අපි පොය දවස්වල දැනුවත් කරලා විශේෂයෙන් අපේ පිරිස දිවල් වල ඉඳගෙන Tamanta කණ්ඩ බොණ්ඩ පිච්ච උයලා පියලා හදලා පාර්සල් බැඳලා හදලා දුන්නි මේ රටේ ජනතාව. ඉතින් ඒක ප්‍රයෝජනෙට ගන්න ඕන Tamanta කණ්ඩ පුළුවන් ප්‍රමාණය අරගෙන ඉතුරු හරි අරගන් නැතුව ඉඳලා අන්න ඇයට පරිත්‍යාග කරන මේ කාරුණික භාවය දෙපාර්ශවය තුල තිබුණොත් පමණයි මෙවැනි සත්වලට අපිට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ සාර්ථක මුහුණ දීම පදනම් කරගෙනයි අපිට ඉක්මනින් ආයි නැගිටින්න පුළුවන්කම තියෙන්නේ. මං ධර්මයත් එක්ක නැවත ගලපනවා ස්වභාවික විපත් කියන වචනෙන් අඳුන්නපු කාරණා. ස්වභාවික විපත් නැතිනුතුනි ස්වභාවික විපත් තියෙන විදියක් නෑ. මිනිසා විසින් කරනු ලබන ක්‍රියාවන්ගේ විපාක තියෙනවා මිසක ස්වභාවික විපත් කියලා જાතියක් තියෙන්න බෑ ධර්මයට අනුව. එහෙමයි මම දන්නේ පෞද්ගලිකව. මේක මගේ පෞද්ගලික මතය. හේතුව තමයි මිනිසා ක්‍රියාත්මක වෙන විදිහ අනුව තමයි සබාධම ප්‍රතිචාර දක්වන්නේ. පින්නතුනේ කඳුවල තියෙන ගස් ටික කපලා විනාශ කරලා දැම්මට පස්සේ කන්දක් ඇදිලා තියෙන යට විශේෂයෙන්ම ලොකු ගලක් තියෙන. ගල මත පස් පිටා පස් මත ගස් ඇදිලා තමයි ওই කන්දක් සක්‍රියව පවතින්නේ. කන්ද මත තියෙන ගස් කපලා විනාශ කරලා දැම්මට පස්සේ එතකොට වැටෙන ධාරා නිපාත වරුසාවල් නතර වෙන්න ඒ පොළොවට එකෙල්ලේ පතිත වෙන එක වලක්වාලන්ට කිසිම අවස්ථාවක් නැහැ. ඒ නිසාවෙන් වහින වැත්තට තේදීමට පස තේදීමට ලක් වෙලා ගල මත තියෙන පස් දියාරු වෙලා බිය වෙලා පහලට වැටෙන එක පිළිබඳව අපි කියන්නේ ස්වභාවික විපත කියලා. කොහොමද ඒක ස්වභාවික විපත වෙන්නේ? ගස් ටික කපන් නැතුව තිබුණා නම් ඒක වෙන්නේ නැහැ පිළිතුරු. ඒක නොවෙන්න හොඳටම ඉඩකඩ තිබුණා. මෙන්න මේ විදිහට තමයි අපි මේ ස්වභාවික විපත් කියලා දෙයක් අපි හදාගෙන තියෙන්නේ. ඒ එහෙම නොවන්නට වග බලා ගන්න තථාගත මගේ බුදුරජාණන් වහන්සේ සබාධම්මත් එක්ක ජීවත් වෙන ඇති මිනිස්සුන්ට ඉගැන්වී ඔන්න ඔපනේ කාව්‍ය මතාව. එහෙනම් ස්වභාවික විපත් කියලා අපි කියන දේවල් ඇති වෙන එක වළක්වා ගැනීම සඳහායි බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම මේ ධර්මයේ තුල තියෙන්නේ. බලන්ට උන්වහන්සේගේ උපත සිදුවෙන ස්වභාවික පරිසරයේ ගහක් යට උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වන්නේ ස්වභාවික පරිසරයේ ගහක් යට උන්වහන්සේ පිරිනිවන් පාවා දරන්නේ ස්වභාවික පරිසරයේ ගස් දෙකක් යට උන්වහන්සේගේ දේශනා වැඩිමනක් තියෙන්නේ මේ ස්වභාවික පරිසරය තුල. උන්වහන්සේ වර්ණනා කරන්නේ ධර්මයේ තුල දේශනා කරන්නේ මේ සබා ධර්මය ආරක්ෂා කරගන්න හැටි. ඈම පූජනීය බෞද්ධ සිද්ධාස්ථානයේම ස්වභාවික පරිසරයේ සංකේතයක් තියෙන පූජනීය සංකේතයක් තියෙන ස්වභාවික පරිසරයේ වන්දනීය සංකේතයක් හැම පන්සලකම තියෙනවා. ඒ ගහක් ඇසතු ගහ එයට බෝධිය කියන වචනේ කියන්නේ සුවඳ පැන් දාලා නාවන්නේ මේ අන්ධ භක්තිය කියලා එකක් මිනිසුන් අදාගත්තට ලෞතුරු මගේ බුදු ආමුදුරු මේ ඉගැන්වේ සමාජයට ගහකොළ රැකපල්ලා ආරක්ෂා කරපල්ලා හුස්ම ටික හම්බු වෙන්නේ මෙතනින් කෑම ටික හම්බු වෙන්නේ මෙතනින් ඇඳුම් හම්බු වෙන්නේ මෙතනින් බෙහෙත් හම්බු වෙන්නේ මෙතනින්
බලන්න මේ කියපු හැම දෙයක්ම අම්බු වෙන්නේ ගස් කොළන් වලින් නෙවෙයිද කියලා. එනිසා ගහ කොළ පරිසරය කියන්නේ රකින්න ඕන එකක් කියන බව තමයි පින්වතුනි පන්සලක බෝධීන් වහන්සේ නමක් ඇතත වෘක්ෂයක් රෝපණය කළා ඒට සාත්විකව පායන් කිරීම තුලින් සමාජයට දෙනෙක් පණිවිඩයක් වන්නේ. වෙන කිසිඳු පූජනීය ස්ථානයක නැත්නම් ආගමික ස්ථානයක වෙන කිසිඳු ආගමික ස්ථානයක පරිසර සංකේතයක් නැ පන්සලේ ඇරින්නට. එනිසා මේ උගන්වන දර්ශනයේ ගැඹුරු බව මනවින් තේරුම් අර ගැනීම ඉතාමත් අවශ්‍ය කරනවා. පිනැති ඔබ හැම කෙනෙකුට යෝධ බල යෝධ වෙරවීර්ය මෙවන් වියසන වලදී අන් අයට පිහිටවීම සඳහා ලැබෙන්න කියන ප්‍රාර්ථනාව අපි නිරන්තරයෙන් සිද්ධ කරන්නේ මෙන්න මේ නිසාවෙන්ම. බොහෝ කොට පින්දහම් සිද්ධ කරගෙන එන පින්වතුන්ට අපේ මාතෘකා කළ ධාතාවට අනුසාරයෙන් කියන අපේ එක් දිගට ගලාගෙන යන ධර්මානුශාසනාව පිළිබඳවත් මේ වෙලාවේදී මතක් නොකළොත් හොඳනේ. පසුගිය සතියටත් අපිට අදාළ කාරණාව පිළිබඳව දීර්ඝව කතා කරන්න නොහැකි වුණා. පින්වතුනි අඟුලිමාල පිරිත පිළිබඳව ඔබට සමාවිත මතකයට එන්න ඇති මං ගිය සතියේත් මේ සතියේත් මාතෘකා ගාථා පාඨයන් ප්‍රකාශ කරනකොට පින්වතුනි එතනට අපි ආවේ මං මතක් කළා ලෝතුරු මගේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැන කියාගෙන ඉන ඔබට ඔබේ ශාස්ත්‍රීය වහන්සේ පිළිබඳව දැන කියාගෙන දීර්ඝ කාලයක් පුරාට වසර 4කට වඩා බුදුහාමුදුරුවෝ ගැන දැන කියාගෙන ඉන ගමනේදී උන්වහන්සේගේ ජීවිතයේ තවත් එක් කැනකට අපි ආවා කියලා. මේ සමාජයේ තුල ඉන්න සමාජිකයන් වර්ග කරලා ගත්තාම ගර්භණී මාතාවරු කියන්නේ මේ සමාජයේ තුල ඉන්න තවත් එක් කොටසක් කියන බවයි. සමාජයේ හැම ස්තරයකටම තථාගතමගේ බුදුහාමුදුරන්ගේ අවධානය යොමු වුණා. උන්වහන්සේගේ කරුණාව යොමු වුණා. උන්වහන්සේගේ ඇල්ම බැල්ම පිහිට උපකාරය සමාජයේ සියලුම ස්තරවලට යොමු වුණා පින්නතුනි. එතකොට ගර්භණී මාතාවන් සඳහා එහෙම වුණේ නැත්නම් එතන ලොකු අඩුවක් තියෙනවා. බලන්න වෙන ඕනෑම ධාම සාගමක ශාස්ත්‍රවරු ලෝතුරු මගේ බුදුහාමුදුරුව වගේ සමස්ත සමාජයේ තියෙන සියලුම පැතිකඩවල් වලට අවධානය යොමු කරලා තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. මගේ බුදුහාමුදුරුව දෙවිවරු ගැන අවධානය යොමු කළා, බ්‍රහ්මයන් ගැන අවධානය යොමු කළා, සක්‍රය ගැන අවධානය යොමු කළා, මිනිසුන් ගැන අවධානය යොමු කළා, යකුන් පිළිබඳ අවධානය, අලවක සූත්‍රය අවධානය යොමු කළා, සතුන් පිළිබඳ අවධානය යොමු කළා, ඒ සතුන්ට කරුණාව මෛත්‍රිය දක්වලා සමාජයට පෙන්නුවා, ගහකොළ ගැන අවධානය යොමු කරා සමාජයට ඒ පිළිබඳ ඔප්පු කරලා පෙන්නුවා, වතුර ගැන ජලය ගැන ගංගා ඇලදොල පිළිබඳව දේශනා කළා, මේ ස්වභාවික සම්පත් පිළිබඳව බොන ජලයට කෙල ගන්නට එපා, මුත්‍ර කරන්නට එපා, අසුචි කරන්නට එපා, අපිරිසිදු කරන්නට එපා, භික්ෂුන් වහන්සේ නමක් නම් මේ ඇවැත්වලට පත් වෙනවා ය ආදී කොට උන්වහන්සේ මැනවින් පැහැදිලි කළා, විග්‍රහ කළා. සමාජයේ සියලුම ස්තරයන් ආවරණය වුණා තථාගත මගේ බුදුහාමුදුරුවන්ගේ විශේෂ ධාරාවට. ඒ කවුරුවත් කොන් උනේ නෑ, මග ඇරුනේ නෑ, අතහැරුනේ නෑ, වෙන් උනේ නෑ. ගර්භණී මාතාව කියන්නේ මේ සමාජයේ තවත් ස්තරයක් පැතිකඩක් නැත්නම් සමාජිකාවක්. ඒ නිසා සුප්පවාසා සූත්‍රයේදී අපි පැහැදිලි කරලා දුන්නා ඒ පිළිබඳව. මම මතක් කළා මීටම ආසන්නින් යන නිසා භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයේ සිදුවෙච්ච තවත් අවස්ථාවක් ඔබට මේකම පැහැදිලි කරන්න ඕන කියලා. පින්වතුනි තථාගතමගේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ අඟුලිමාල නම් දාමරික මිනී මරුවාව උන්වහන්සේ විසින් බෞද්ධ ශ්‍රාවකෙක් බවට මා රාතන් වහන්සේ නමක් බවට පත් කළා. ඒ කථාන්තරය ඔබ දන්න නිසාවෙන් මං ඒ ගැන දීර්ඝ විස්තර කරන්න අදහස් කරන්නේ නැහැ. පින්වතුනි උදාරතර ගුරු පූජාවක් සිද්ධ කිරීම උදෙසා අන් අයගේ ඉරිසියාවන්තයන්ගේ කුහකයන්ගේ අදමයන්ගේ ක්‍රියා කලාපවල ප්‍රතිඵලයක් නරක ක්‍රියාවන්ගේ නරක ප්‍රතිඵලයක් තමයි අහිංසක අඟුලිමාල වීම. එදා සමාජයේ ඒවා තිබුණා පිළිතුරු නැද සමාජයේ අනන්තවත් තියෙන. දෙන්න තුන් දෙනා එකතු වෙලා අනුන්ට ඇනුම් පද කියේ ඉඳලා ඒ අනුන් කියන අයගෙන් ප්‍රතිපහාර එල්ල වෙනකොට සමහර විට එකතු වෙලා අනුන් පද කියපුවයි පැනලා දුවන අවස්ථා තියෙනවා ගහගන්න වෙලාවන් වලදී. ඒ කියන්නේ රණ්ඩුවක් අවුලලා තියලා තමන් පැනලා දුවනවා. අන්න එහෙම දේවල් සමාජයේ ඉඩක් තිබිලා තියෙනවා, අදක් තිබිලා තියෙනවා. අනුන්ගේ දියුණුව දැක්කාම රුස්සන්නේ නේ,
anungge karunika bhavaye dakkama rusthanne anum pada kiyenawa noyek vidiyata ewata hiriyara karanawa e katiyutta karagena yanda denne ne yankisi kene rate samaje wadiyak nathuwa karadareyak nathuwa tamange paaduwe gewal gani giila anungge kelan hoyan nathuwa adu paadu hoyan nathuwa atana metana ekotu wela katha karakara kal maran nathuwa tamange paaduwe wedak karagena dæse saviyen veeriyen usahawanta wela yankisi kenek negi hitinda hadanakota rastiya adu gahan nathi nisa gewal gani yan nathi nisa kelan katha karakara inne nathi nisa ivan ඒ කරන හැමෝම අර පාඩුවේ ජීවත් වෙන අය වේදනේ කරන්නේ නැද්ද මා කුහකේ කොහෙටවත් යන්නේ නැ කායිකවත් කතා කරන්නේ නැ ගේ අතට වැදලා ඉන්න හම්බ කරන එකම විතරයි කරන්නේ ඔය වගේ දේවල් කියන්නේ නැද්ද පින්වතුනි අනන්තවත් කියනවා ඉතින් මේ සමාජයේ හැටි ඔන්න ඔහොම තමයි ඉතින් එවන් සමාජයක හොඳ මිනිස්සුන්ට හොඳ ක්‍රියාත්මක කරන්නේ නොදී අරින වෙලාවල් කියලා කවුරු හරි සිල්වන්ත ජීවිතයක් ගත කරනවා නම් කොහොම හරි ඒක සදාකප්පල් කරන වැඩපිළිවෙල වල නිරත වෙයි. නරක වැඩ කරගෙන හිටපු කවුරු හරි කෙනෙක් නරක වැඩ අතෑර දාලා හොඳ වැඩ කරන්න පටන් ගත්තද? එතන ඉඳලාම දාන එකමයි කරන්නේ. දැන් ඔය පටන් අරන් තියෙන්නේ. දැන් ඔය සිල්වන්ත වෙලා තියෙන්නේ. දැන් ඔය උපාසිකා වෙලා තියෙන්නේ. දැන් ඔය උපාසකයා වෙලා තියෙන්නේ. දැන් ඔය පන්සල යන්නේ උමේමයි වෙන්දා. කලින් මෙන්න මේමයි යෝකි කියලා ඕන තරම් විදාකාර නරක නපුරු වචන කියන්නේ මේ සමාජෙල ඇතුළේ ඉන්නේ. එදත් මේමයි සමාජයේ අදත් මේමයි. ඒකයි අහිංසක අඟුලිමාල බවට පත් වෙන්නේ. අඟුලිමාල මාත්‍රුඝාතනෙ සිද්ධ කරලා මේ ලෝකේ තියෙන බරපතලම පාප කර්මෙ සිද්ධ වෙන එක වළක්වන්න ලෝතරමගේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දැකලා වැඩම කරලා. මේ අඟුලිමාල නම් ධාමරික මිනි මරුවා බෞද්ධ ශ්‍රාවකේකු බවට පත් කරන්නට යෙදුණා මහ රහතන් වහන්සේ නමක් බවට පත් කරන්නට යෙදුණා අඟුලිමාල මහ රහතන් වහන්සේ නමක් වුණත් පින්වතුනි ඒ තාමරිකයා හිත මුඩු කරලා සිවුරක් පොරවාගෙන පාත්‍රය අතැතිව පාරේ පිඳු සිඟා වැඩියත් සාමාන්‍ය මිනිස්සු එදා වගේම බයයි සාමාන්‍ය මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ මේ දාසක් මහා මිනි කන්දරාවක් මරාපු කුජලයේ සාස්තරයක් ඇතිව හිතමුදු කරගෙන ආදිවුරක් පොරගෙන ආවට කොහොමද විශ්වාස කරන්නේ කියන බව පුතග්ජන සිත්වලට ඇති වෙනවා ඒකනම් වළක්වන්න පුළුවන් කමක් නෑ සමහර අය ගල් පාරවල් එහෙමත් ගහනවා ඔය තමයි අපේ තාත්තව මරාපු කෙනා ඔය තමයි අපේ අම්මව මරලා ඇඟිල්ල කපාගෙන ගිය කෙනා ඔය තමයි අපේ පවුලේ ඔක්කොම කපලා කපලා ඇඟිලි කපාගෙන ගිය පුජ්‍යලයා දැන් එනවා පාත්‍රයක් අරගෙන පින්දපාති සාධාරණ කේන්ති තියෙන කොටක් යන නිසායි ගල් පාරවල් ගහන අඟුලිමාල ආමුදුන් සමහර වෙලාවට පින්නතුනි සුතුවාල වෙලා ලී පෙරාගෙන අන්තලට වඩින වෙලාවල් තියෙන උන්වහන්සේට දැන් කේන්ති යන්නේ නේ උන්වහන්සේට දැන් ඇත්ත තේරෙනවානේ උන්වහන්සේ දැන් මධ්‍යස්ථයිනේ ඒ නිසා උන්වහන්සේ සියල්ලම විඳ දරාගෙන උන්වහන්සේගේ ගමන යනවා පින්නතුනේ අපිට කතා කරන්නට තියෙන්නේ උන්වහන්සේ දවසක් පින්දපාතේ වැඩම කරලා දැන් ලැබෙන්නේ ටිකක් අඩුවෙන් ඉතින් සමහර අය බයයිනේ බයෙන් හැංගෙනවා බය නැති උදවිය පූජා කරන දාණය තමයි උන්වහන්සේට ලැබෙන්නේ උන්වහන්සේ දවසක් එවන් ගමනක් වැඩම කරලා ජේතවනාරාමයට වඩින වෙලාවක පින්නතුනේ සිබිල් සාධක අනුවණන් මත කියංග තියෙන අනාථ පින්දික සිටුතුමාගේ ගෙයයි ජේතවනාරාමයයි දෙක අතරේ ගෙදරක සිදුවෙච්ච සිදුවීමක් ධර්මසූතියට සූදානම්ව දිනකල් වකවානු සියල්ල සම්පූර්ණ වෙලා හිටපු ධාරක ලාභයක් බලාපොරොත්තුෙන් සිටින දරු ප්‍රසූතියට ඔන්න මෙන්න තියෙන තත්වයක හිටපු තරුණ අම්මා කෙනෙකු දරුවා බිහි කර ගැනීමට ඔන්න මෙන්න තියෙන වෙලාවක දරු ප්‍රසූත වේදනාවෙන් මරලා තෝනි දෙනවා. ගේ ඇතුලේ විශාල විලාපයක්. මේ වේදනාව දරාගන්න බැරුව උන්වහන්සේ මේ දොරකඩින් වඩිනකොට උන්වහන්සේට වැටුණා ඇතුලේ සිදුවෙන්නේ මොන වගේ සිද්ධියක්ද කියලා. ගොඩවෙන්ට බයයි හේතුන් වහන්සේට බයක් තියෙනවනේ මිනිසුන් තුල ඒ වගේම මේ වෙලාවේ බුදුහාමුදුරුව මෙතනට වඩිනවා නම් හොඳයි කියලයි අඟුලිමාල මහරහතන් වහන්සේට දැනුනේ තේරුනේ අවබෝධ වුනේ උන්වහන්සේ විගයින් පන්සලට වැඩම කරලා තථාගත මගේ බුදුරජාණන් වහන්සේට මේ බව කියලා බුදුහාමුදුරුවනේ අසවල් තැන ගෙදර මෙන්න මේ මෙදයක් සිදු වෙලා ප්‍රසූත වේදනාවෙන් තරුණ කාන්තාවක් විලාප දෙනෝ වේදනාව දුරු කරන්ට ඔබ වහන්සේ එතනට වඩිනවනම් කොයිතරම් අගේද මැනවිද බුදුහාමුදුරුවනේ කියලා පැහැදිලි කළා.
ඒ වෙලාවේ කරුණාවෙන් උන්වහන්සේ කාරණාව මෙනෙහි කරලා බලලා දැකලා උන්වහන්සේ තීරණය කරනවා මම නෙවෙයි අඟුලිමාලමයි එතනට යන්න වටින්නේ සුදුස්සවේ මේ වෙන විට රටේ තොටේ ගමේ අඟුලිමාල පිළිබඳව තියෙන වැරදි සංකල්පය බය නැති කරන්නත් මේක හොඳම වෙලාවක් මම නෙවෙයි අඟුලිමාල යන්න ඔබ එහි වැඩම කරන්න ඔබ එහෙත වැඩම කරලා ඔබ සත්‍යක්‍රියා කරන්ට මම ආර්ය ජාතිය උපන්දා ඉඳලා සතෙක් මැරුවේ නෑ කියලා ඒ සත්‍යයේ බලයෙන් ඇයට නිරෝගීව නිරෝගී දරුවෙකු ලබන්න හේතු වේවා කියන සත්‍යක්‍රියාව අඟුලිමාල ඔබ විසින් සිද්ධ කරන්ට කියලා පින්වතුනි බුදුහාමුදුරෝ එහිදී අඟුලිමාල මහතෙරුන් වහන්සේට ඒ සත්‍යක්‍රියාව කරන හැටි ඉගැන්වුව පරිත්තඤ්ඤම් බණන්තස්ස නිතින්නත් තහන දෝවන උදකම්පි විනාශේදි සබ්බ මේව පරිත්තයන් කියලා මං අද මාතෘකා කළේ පින්නතුනි ඒ සිද්ධි නාමේ මේ ඉගෙනගත්ත අඟුලිමාල මහතෙරුන් වහන්සේ ගෙදරට වැඩම කළා පණ වූ ආසනේ වැඩ සිටියා අඟුලිමාල මහතෙරුන් වහන්සේ කියනම ප්‍රකාශ කරන සත්‍යක්‍රියාවක් කරනවා පින්නතුනි යස්සෝහම් භගිනි අරියාය ජාතියා ජාතෝ නාබිජා නාමි සංකිච්ච පානං ජීවිතාවෝරෝ පේතා තේන සත්‍යේන සොත්ති තේ හෝතු සොත්ති ගබ්බස්සාති බගිනි කිව්වේ නංගි කියන එකයි නංගියේ යතෝ හං බගිනි යන්තේ මම නංගියේ ආර්ය ජාතිය උපන්දා ඉඳලා මේ වෙනකන් කිසිම සතෙක්ගේ ජීවිතයක් තොරකලේ නැහැ ප්‍රාණදාතයක් කළේ නැහැ ඒන සත්‍යේන ඒක ඇත්තකේ ඇත්තේ බලින් සොත්තිතේ ඔබ පළමු යහපතක් වේවා ඔබට ඔබ නිරෝගී වේවා සොත්ති ගබ්බස්සාති නිරෝගීව නිරෝගී දරුවෙකු වඩාවා අදිස්ථානයක් කළේ සත්‍යක්‍රියාවක් කළේ සත්‍යක්‍රියාවේ ආනුභාව බලශක්තිය ප්‍රසූත වේදනාවල් අවම වෙලා ඇය නිරෝගීව නිරෝගී දරුවෙකු බිහි කළා එතන ඉඳලා සිදුවෙච්ච ආශ්චර්ය පිළිබඳවත් ගර්භණී මාතාවකට අදත් මේ අඟුලිමාල පිරිතේ ප්‍රතිඵල සැබවින්ම අත්දකින්නට ඔබ විසින්ම සකස් කරගන්න පිරිත් පැන් කලයක් මුල් කාලය තුල ඉඳලා මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් ඔබට ඊයාලට ඉඳ තියෙන ලබන සතියේ ඉඳලා ප්‍රකාශ කරන්නට දේශනා කරන්නට බලාපොරොත්තු වෙයි. අද අපිට මේ පිළිබඳව පැහැදිලි කරන්නට ඉඩකඩ ලැබෙන්නේ මෙපමණයි. එනිසා ධර්මානුශාසනාව පුණ්‍යානුමෝදනාවෙන් නිමා කරන්නටයි මේ සූදානම් වන්නේ. ගැබිනි මවක් තුල ගර්භණී කාලය පුරාවටම තිබෙන්න ඕන සිටුවිලි කොයි වගේ ඒවද? බුදුදහමේ සැබෑ ආශිර්වාදය ලබාගෙන දසමාසයක් පුරාවටම ප්‍රසූත වේදනා ආදී දේවල් වලින් පොරව වෙනත් වේදනා ආදී අවම කරගෙන නිරෝගීව නිරෝගී දරුවෙකු බිහි කර ගැනීමට වසර 2600 තිබුත් වෙද්දි මේ සිද්ධාමයට අදටත් අඟුලිමාල පිරිතේ සැබෑ ප්‍රතිඵලය ඔබට ලබා ගන්නා හැටි පැහැදිලි කරගන්න දැන කියාගන්න ඉදිරි ධර්මානුශාසනා ශ්‍රවණය කරන ලෙස ආරාධනා කරමින් අද ධර්මානුශාසනාව නිමා කරනවා. ධර්ම ශ්‍රාවක පිණිති හැම කෙනෙකුට ධර්මාවබෝධය ලබන්න හේතු වාසනාවන්ත වේවා කියන පැතුම සිද්ධ කරන ගමන් අද ධර්මදේශනාවේ දායකත්වයෙන්ගෙන කටයුතු කරන්නට යෙදුණු පින්වත්තුන්ට ආශිර්වාද පුණ්‍ය අනුමෝදනා කරන්න පිණිති ඔබත් මා සමග එකතු වෙන හැටියට නැවත වාරයක් ශ්‍රීපත් කරනු ලබනවා. විශේෂ වශයෙන්ම ප්‍රඥා ප්‍රදීප පොත්වල අංක 5 කේල් වීදි හම්බන්තොට නිරංග සේනාවීර මහත්මයා සහ තුෂාරි වසන්ති සොයිසා මහත්මිය මේ දෙපළ වරින් වර මෙවැනි වූ ධර්ම දානමය පින්කම් වල නිරත වුණ අපිට ඉතාමත්ම මතකයේ තිබෙනවා. අපි අදත් ආශිර්වාද පුණ්‍ය අනුමෝදනාවන් කරනවා. 2016 මැයි මාසයේ 27 වෙනිදා උපන් දිනයේ සමරන තුෂාරි වසන්ති සොයිසා සේනාවීර යන අයට සුබ උපන් දිනයක් වේවා. නිදුක් නිරෝගී චිරජීවනයේ දීර්ඝායුෂ ලබන්නේ හේතු වාසනාවන්ත වේවා. ඒ වගේම මැයි මාසයේ 27 වෙනිදා 17 වන විවාහ සංවත්සරයේ සමරන මේ දෙපළටම බොහොමත්ම ආශිර්වාදයන් සිද්ධ කරනවා. ඔබේ විවාහ ජීවිතයේ, ගෘහස්ත ජීවිතයේ සර්වප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීම සඳහා මේ පින්කම් මහත් වූ ආශිර්වාදයක් බවට පත් වේවා. සහන් පුතුණුවන්ට, සෙසඳ පුතුණුවන්ට, ඉරුෂ, ඒ වගේම සෙතුමියා මේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. අධ්‍යාපනයේ ඉහළ තලයට ගමන් කරන්ට දරුවන්ට මේ පින්කම මහා ආශිර්වාදයක් වේවා. හැදු වැඩු මෞපිය ගුරුවරාදී සියලු දෙනාට මේ නැන්ස පෑදු ගුරුවරාදී සියලු උත්තමයන්ට ඒකාන්ත වශයෙන් මේ ආශිර්වාදයේ සිද්ධ කරනවා. පින් ගන්න දෙවියන්ට පින් අනුමෝදන් කරනවා.
ඔබට නිරන්තරයෙන් ආශිර්වාද කරන සත්පුරුෂයන්ට අපි මේ ආශිර්වාදය සිද්ධ කරනවා. ඒ වගේම සඳහන් කරනවා දේශකයන් වහන්සේටත් ආශිර්වාදේ. අපි බොහොම කෘතවේදී මේ පිළිබඳව සිහිපත් කරනවා. ඔබට නිරුක් නිරෝගී සුව චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. මොනරාගල කොටියාගල අංක 44 ලිපිනේ පදිංචි KW ශ්‍රියලතා මහත්මිය අද මේ පුණ්‍යවන්ත අවස්ථාවට දායක වෙලා ධර්ම දානමය ආනිසංසය හිමි කරගත්තා. විශේෂ වශයෙන්ම පියතුමාවන GKG කීර්තිපාල මාත්මා මිය පරලෝ ගිහිල වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඒ වගේම දයාබර මාම මිය පරලෝ ගිහිල වසර 8ක් පිරීම නිමිත්තෙන් පරලෝ සැපල් සීළු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ඒ වගේම නෙත්‍යයෙන් සීළු දේශකයන්න් වහන්සේලාට ඒ වගේම කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීම ඒ වගේම රණවිරුවන්ට ආශිර්වාද කිරීම දිවංගත රණවිරුවන්ට පින් දීම මේ ආදී කොටගත් බොහෝම ප්‍රාර්ථනා රාශියක් සිද්ධ කරලා තියෙන මේ සියලු ප්‍රාර්ථනා අපි සිද්ධ කරන ගමන්ම විශේෂයෙන් මේ පින් අනුමෝදන් කරන වට්ටාරම ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින ලොකු ස්වාමින් වහන්සේ තික්මන් සුවේ නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන තුන්රුවන්ගේ ආශිර්වාදයෙන් චිරජීවනයේ දීර්ඝායසුන් වහන්සේට ලැබේවා කියන පැතුම සිද්ධ කරනවා ඒකම විශේෂ වශයෙන්ම නුගේගොඩ පාගොඩ උඩුමුල්ල පෙරිතේ අංක 17 13 නිවසේ පදිංචි RB තෙන්නකෝන් මාත්මා විශේෂ වශයෙන් මේ පින් තමයි දායකත්වය දරාගෙන තියෙනවා. පරලෝ සැපත් ආදරණීය දෙමව්පියන්ට මියගිය විශ්‍රාමික රජේ මිනින්දෝරු UB තෙන්නකෝන් සොහයුරාට පින් පැතීම නිවන් පැතීම තමයි මේ පින් තමයි අරමුණක් බවට පත් වෙලා තිබෙන ඔබේ ඒ අරමුණ සඵල වේවා. ඒ වගේම දරුවන් සිව් දෙනා නිරෝගී සම්පන්නිය චිරජීවනයේ වේවා මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ඔබතුමන්ට දීර්ඝායු සම්පත් ලැබේවා කියන ප්‍රාර්ථනාව අපි සිද්ධ කරනවා ඒකම මොරටුව කල්දෙමුල්ල නොම්බර 28/3A ආතර පෙදසේ පදිංචි H මානිල් ජයරත්න මාත්මියත් මේ පින් කමේ කොටස් කාරණිය බවට අද පත් වෙලා තිබෙන පරලොස් සැපස් ස්වාමි පුරුෂයා ස්ටැන්ලි උතුණුවන්ට දෙමව්පියන්ට ඒ වගේම රඹුකන පොත්තන වත්තේ පදිංචි LP රෙජිනා මෑනියන්ට ඒ වගේම සරත් සෝමරත්න මේබල් ජයන්තා නිල්සන් චන්ද්‍රා සිරිල් මානිල් ධර්මරත්න කියන දරුවන්ට විශේෂයෙන්ම ආශිර්වාදයන් සිද්ධ කරනු ලබනවා මේ සියලු දෙනා එකතු වීමෙනුයි මේ පින්කම විශේෂයෙන්ම දායකත්වයේ දරලා තියෙන හැමෝටම අපි ධර්ම අවබෝධය ලබන්ට විශේෂ ආශිර්වාදයන් සිද්ධ කරුණු ලබනවා. දායකත්වයේ දරූ පින්වත් සෑම සියලු දෙනාට ධර්ම ශ්‍රාවක පිණිස ඔබ හැම කෙනෙකුට මේ උදාරතර පින්කමේ අනන්ත ආශිර්වාද ගුණ බල ශක්තියෙන් පළමුව මෙලොව නිදුක් නිරෝගී සුවය උදාපත් වේවා. අවතන් වී සිටින සෑම සියලු දෙනාට කායික මානසික සුවය සාහනේ උදාපත් වේවා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් මේ තිබෙන වැසි බර තත්වයේ කාලගුණික අයහපත් තත්වයේ මගහැරී ඒවා ඒ මගහරවා දෙන්න දෙවියෝ වග බලා ගනිත්වා එතුලින් හැම කෙනෙකුට දෙවියන්ගේ ආශිර්වාදයක් ලබා දෙත්වා අපිට මෙලොව දීර්ඝායුෂ පරලෝ සුභතිය වගේම අවසන නිවන සාධනයටත් මේ තින පාරමිතා ධර්මයක්ම වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරගනිමු ආකාසත්තා චුම්මත්තා දේවානාගා මෛද්දිකා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරංති